ලොවට හොරා මහදපුරා නව හැඟුමන් පිබිදේගෙනකට මන් දැක් අක්ක අමුතු විදිහට බලනවා. ඉන්දික උමාරි මහත්මිය ශ්‍රී ලංකන් ලයිෆ් වැඩසටහන තුළ මීනා ප්‍රසාදිනී කියන්නේ ඇත්තටම ඇයගේ ගායනය සහ ප්‍රාසංගිකව ඇය ඉදිරිපත් කරන ආකාරය සිත් ගන්නා සුළුයි. විශේෂයෙන්ම ඇගේ ගායනය ගැන කතා කරනකොට සිනමාරූපී සංගීතයට වඩාත් යෝග්‍ය කටහඬක් ඇයට තියෙනවා කියන එක දෙවෙනි ගීතය තුළින් ඇය මනාව ඔප්පු කරා. මීනා කියන්නේ මේ වේදිකාව තුළ කිසිම බයක් නැතුව සැහැල්ලුවෙන් ගායනා කරන ගායිකාවක් විදියට තමයි මම හඳුන්වන්නේ ශ්‍රී ලංකන් ලයිෆ් වැඩසටහන තුළ. ඉදිරියටම ඔය වගේ ශක්තිය තියාගෙන ප්‍රාසංගික විදිරිපත් කරමින් ගායනා කරන්න ඔයාට තව තවත් හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මීනා කියන්නේ ශ්‍රී ලංකන් ලයිෆ් ප්‍රෝග්‍රෑම් එකේ අලංකාරය මම දකින විදිහට. ඇය දැනටමත් තරුවක් වෙලා අවසානයි. ඇගේ විශේෂත්වය තමයි ඉන්දිකාව මාලි මහත්මිය නිවැරදිව කිව්වේ, ඇය ගායනා කරන ගමින් ඇයට ආවේනික වූ සැහැල්ලු වේදිකාවේ හැසිරෙන ප්‍රාසංගිකත්වයක් තියෙනවා. ඔබට ඒක සුවිශේෂී, ඔබගේ සුවිශේෂතාවය තමයි ඒක. තව ඉදිරියටත් මේ වගේ විශ්වාසයෙන් යුතුව ඉදිරි ගමන අලංකාර කරගන්න කියලා සුපත්ම හදවතින් සුපත්ම. මීනා, ඔබට හැමදාම කියනවා වගේ ඔබට බොහොම තියුණු කටහඬක් තියෙන්නේ. ඉතින් ඔබ හැමදාම තෝරාගන්න ගීත ඒ තියුණු පැත්තට බර ගීත තෝරගන්න. ඔබ දන්න ඔබේ කටහඬේ තියෙන ස්වභාවය කුමක්ද මොකක්ද කියලා. ඉතින් ඒ පැත්තට බර වෙච්ච ගායිකාවන්ගේ ගීත තමයි ඔබ ගායනා කරන්නේ. ඉතින් ඒක ඒ එක්තරා විශේෂාංගයක් හැටියට දකිනවා ඔබගේ. හැමදාම වගේ ඔබ හරිම ප්‍රසංගිකයි. ප්‍රසංගික කලාවත් එක්ක ඔබ මෙතන ඇවිල්ලා හැමදාම මේ අපිට ගීත ඉදිරිපත් කරන්නේ. අද බොහොම සැහැල්ලුකින් ගීත දෙකම ගායනා කරා කියලා අපිට කියන්න පුළුවන්. බොහොම සැහැල්ලුවෙන් ස්වර අතර විහිදුනා. ඔබගේම ස්වර අලංකාර අපට ඇහුණා එක එක තැන්වල. ජීවන විලමෙද කියන ගීතෙත් මේ ගීතෙත්. ඉතින් ඔහොමම ඉදිරියට ගියොත් හොඳ අනාගතයක් තියෙනවා. අභ්‍යාස නම් කළම යුතුයි. හදවතින්ම සුබ පතනවා මීනා. දයන්විතාරණ මහත්ම, ඔව් මීනා ගැන කියනවා නම් අර මුල්ම ගීතයට මං ඉතාම ප්‍රියයි. දැන් ගායනා කළ ගීතයට ඉතාම හොඳට ගායනා කරා. හැබැයි මේ මුල් ගීතයේදී ඇගේ අලංකාර ගොඩක් යෙදුවා. ඒ වගේම මං හිතනවා මේ අර සිනමාවට අඩු හඬක් ඇත්තටම සුජාත අත්තනායක වැනි ප්‍රවීණ ගායන ශිල්පිනියගේ හඬ අද අපිට ඇහෙනවා අඩුයි. ඉතින් මං හිතනවා මීනාට පුළුවන් වේවි ඒ සිනමාවේ අඩුව පුරවන්න. අර කිව්වා වගේ හොඳට අභ්‍යාස කළා තව ඉදිරියට යනකොට මං හිතනවා ඔබ ලංකාවේ දීප්තිමත් අරුවක් වේවි කියලා ඔබට සුපතනවා. මීනා, ඔබ විශ්වාස කරනවද ගායනට අමතරව ඔබ ඉදිරිපත් කර ප්‍රාසංගික ගුණයත් හරි ආකාරව ඔබට ඉදිරිපත් කරගන්න පුළුවන් වුණාද කියලා? තවත් කරන්න තිබ්බ නමුත් තරගයේ ටෙන්ෂන් එකත් එක්ක කරන්න පුළුවන් උපරිම කරා කියලා මම හිතනවා. ඒ කියන්නේ අපි විශ්වාස කරාට බොහොම නිදහසෙන් ඉන්නේ කියලා හදවත ඇතුළේ තියෙන පොඩි චකිතයක්. අනිවාර්යෙන්ම චූටි චූටි බයක් තිබ්බා.